ආබාධයන්ට ලක් වූ මැතුස් හා ලොරි ඉවාන්ස්ගේ තත්වය හා ගිබ්ස් පිළිබඳව මැතුස්ගේ ප්‍රකාශය ඇතුළු අලුත්ම තොරතුරු රාශිය සමග ක්‍රිකට් ලෝකය සමග එක්වන්න. LPL තරඟාවලියට අදාළව අද දිනයේ සිට අවසන් පූර්ව තරඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පැවැත්වෙන්නේ කොළඹ කින්ස් හා ගාල්ල ගැඩියටර් අතර තරඟයයි. කොළඹ කින්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතුස් තම ආබාධ තත්ත්වය හා එවන්ස්ගේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මගේ තුවාලය පිළිබඳව මේ වන විට ප්‍රශ්නයක් නැහැ. මට හෙට සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් එවන්ස්ගේ තත්ත්වය එතරම් යහපත් නැහැ. වෛද්‍යවරයා ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතිනවා. මේ අතර කොළඹ කින්ස් කණ්ඩායමේ පුහුණු කරු පිළිබඳව මැතුස් අදහස් දක්වා තිබෙනවා. පුද්ගලික හේතුවක් මත ගිබ්ස් පුහුණුකාර ධුරෙන් ඉල්ලා අස්වේ ඇති බව කණ්ඩායම් හිමිකරුවන් අපට දන්වා සිටියා. ඔහු අද රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා පිටත් වේවි. මෙතුස් සෙලස සදහන් කළද කණ්ඩායම් ක්‍රීඩකයෙකු සමග ඇතුව මතභේදය දුර දිගේ යාම නිසා ගිබ්ස් ඉවත් වීමට හේතු වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. 11 වෙනිදා පැවති දඹුල්ල වයිකින් හා කොළඹ කින්ස් අතර පැවති තරගයේදී කොළඹ කින්ස් කණ්ඩායමේ ජයග්‍රහී ඉනිමක් ක්‍රීඩා කිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කයිස් අහමඩ් සමත් වුණා. ඔහු එම තරගයේදී පන්දු 22කට පමණක් මුහුණදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර තමා ප්‍රතිකරූපු ලෙසද ඉදිරියට ඒම සඳහා කණ්ඩායම තුලින් තමාට ලැබුණු විශ්වාසය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. පුහුණුවෙන් අතරතුරදී පුහුණු කරට මම කීවා පන්දුවෙන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා වගේම පිත්තනුත් ඒ මට කරන්න පුළුවන් කියලා. තරග දෙකකට කලින් මම කඩලු දෙකක් අරගෙනත් මට තරගයේ වීරිය සම්මානය ලැබුණේ නැහැ. ඒ වෙලාවේ මම කිව්වා ප්‍රතිකරුවෙක් විදිහට තරගයේ වීරිය සම්මානය මම දිනා ගන්නවා කියලා. පුහුණුකරු වගේම නායකයා මාව විශ්වාස කළා. මම ඒ හොඳින් සිදු කළා. කයිස් අහමඩ් එලෙස පවසා තිබෙනවා. මිකි ආතරගෙන් තුරප්පාඩු වන විස්තර විචාරක තනතුරු සඳහා ඉරිෆාන් පතන් හෝ ඩේල් ස්ටේන් යන දෙදෙනාගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම පුවත තවමත් තහවුරු කොට නැහැ. අද පැවැත්වෙන පළවෙනි අවසන් පූර්ව තරඟය සඳහා කොළඹ කින්ස් හා ගාල්ල ගැඩේටර් යන කණ්ඩායම් පුහුණු වීම වල යෙදෙන ආකාරය දක්නට ලැබුණා. මේ එම ඡායාරූප කීපයක්. LPL තරඟාවලිය අලුත් වෙන තොරතුරු හා ක්‍රිකට් ලෝකයේ තවත් තොරතුරු ඇතුළත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.